ආයම සරඹ සම්දර්ශනය ඉදිරිපත් කිරීම සඳහා පුංචි පුංචි බහදා පැමිණියේද අපි කඩිනම් වූවා නම් ඉක්මනින් අපිට වැස්සට පෙරාතුව මේ සීල කටයුතු නිමා කර ගන්නට පුළුවන් හැම කෙනාම අපිට සහයෝගය දන්න දක්වන්න දැන් ඊළඟට පැවැත්වෙන්නේ සරම සම්දර්ශනයේ වැන්දල ප්‍රාථමික විද්‍යාලයේ සහ රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේ දරුවෝ ඒ කටයුත්තේ නියැලේවි අනිත් අය සූදානම් වී සිටින්න ඉතුරු කටයුතු සඳහා අපි ඉක්මනින්ම සහතික පත්‍ර හා පදක්කම් ප්‍රදානය සිදු කරනවා අපි ටිකක් ඉක්මනින් සූදානම් කරමු ටීචර්ස්ලා ටිකක් අපිට වෙලාව ඉක්මන් කරලා දෙන්න ඉතා කඩිනමින් ආරම්භ කිරීම සඳහා දරුවෝ ටිකක් අපි ඉක්මන් කරමු අපේ ටීචර්ස්ලා ටිකක් ඉක්මන් කරන්න අපි සහතික පත්‍ර ප්‍රදානයට යොමු වීමට තිබෙනවා දෙදස් විස්තේක සබර්ගුම් පලාත් ක්‍රීඩා තරංගාවලියේ සමාප්ති වැඩසටහනට අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. විශේෂයෙන්ම අවසන් වරට සමස්ත ලංකා ක්‍රීඩා තරංගාවලිය පැවැත්වූයේ 2019 වර්ෂයේදී සබර්ගුම් පලාත් ප්‍රාථමික දරුවන් එහිදී පදක්කම් 74ක් දිනා ගනිමින් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය කරා පැමිණියා. නමුත් 2020-21 වර්ෂ දෙකේදීම සමස්ත ලංකා තරඟ පැවැත්වූයේ නැහැ. නමුත් මෙවර අපි නැවතත් 2023 වර්ෂයේ පැවැත්වීමට යෝජිත සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලිය සඳහා කණ්ඩායම් 126ක් අතරින් සමස්ත කණ්ඩායම් ප්‍රමාණය මේ තරගාවලියෙන් අනතුරුව ඉදිරිපත් වීමට නියමිතයි. එසේනම් ඔබ හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න මේ වැන්දල ප්‍රාථමික විද්‍යාලීය සරඹ සම්දර්ශන කණ්ඩායම සමග රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලීය සරඹ සම්දර්ශන කණ්ඩායම ඔවුන්ගේ සරම සම්දර්ශනය ඉදිරිපත් කිරීම සඳහායි ක්‍රීඩා පිටියේ මේ සූදානම. පසුගිය දින කීපය පුරාම අපි පුංචි ඉල්ලීමක් කරනවා වම්පස සිටින දෙමව්පියන්ගෙන් අපි බලන්නේ කොහොමද? අපි බලන්නේ කොහොමද? ඒ නිසා පොඩ්ඩක් පුංචි ඉඩක් අපිට ඉතුරු කරලා තරඟය නරඹන්න කියලා අවස්ථාව දෙනවා. එහෙමනම් සියලු දෙනාම හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න. මේ ක්‍රීඩා පිටිය පුරා ඔවුන් දින ගණනාවක් මහන්සි වෙලා ඔවුන්ගේ මේ නිර්මාණශීලී ඉදිරිපත් කිරීම සඳහා දැන් ක්‍රීඩා පිටිය සූදානම්. වේදිකාව ඉදිරිපිට ඉන්න දෙමාපියෝ කරුණාකරලා පොඩ්ඩක් අයින් වෙලා ප්‍රභූවරුන්ට මේ සරම සම්දර්ශනය නරඹන්න ඉඩ හසර ලබා දෙන්න. තවත් යන්න පුළුවන්. තව එක කොඩි කණුවක් එහාට ගියා නම් හොඳයි විදුහල්පතිතුමා.
හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න වේගවත් අත්පොළ සන්නාදයක් ලබා දෙන්න මේ සියලුම දරුවන් වෙනුවෙන් අපි සහතික පත්‍රයක් ප්‍රදානය කරනවා බලත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඔවුන්ගේ මේ නිර්මාණශීලී ඉදිරිපත් කිරීම පිළිබඳව එසේනම් අපි සූදානම් වන්නේ උත්සව සභාවේ පදක්කම් මා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා එළඹීමටයි ඒ සඳහා ඉතාම ගෞරවයෙන් යුක්තව ආරාධනය කරනවා උත්සව සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුදත් මංජුල මැතිතුමන්ට උත්සව සභාව ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාවට සියලු දෙනාටම සුභම සුභ දවසක් සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අද දවසේ මං හිතන්නේ සබරගමු පළාතටම අභිමානයක් ඒ වගේම රුවන්වැල්ලට රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයට පළාත්වාසී ආදරණීය දූපුතුන්ට දෙමාපියන්ට සියලු දෙනාටම අභිමානයක් එක් කරන සුවිශේෂී දවසක් පළාත් ප්‍රාථමික ක්‍රීඩා උත්සවයේ සමාප්තිය සනිටුහන් වෙන අවස්ථාව ඒ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින සබරගමුව පළාතේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ වගේම දොරණුව ශ්‍රී නාගයබෝධි පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත රංවල පඤ්ඤාවාස අති ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේගෙන් ප්‍රථමයෙන් පාද නමස්කාර පූර්වක අවසර පතනවා ඒ වගේම මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින පළාත් පිරිවෙන් අධ්‍යක්ෂක අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නිකපිටියේ ආනන්ද අති ගෞරවනීය නාහිමිපාණන් වහන්සේගෙනුත් පාද නමස්කාර පූර්වක අවසර පතනවා ඒ වගේම අද දවසේ මේ ප්‍රාථමික ක්‍රීඩා උත්සවයට සබරගමුව පළාතට අභිමානයක් එක් කරමින් මේ මොහොතට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙලා ඉන්න සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බය කඩුව මැතිතුමනි ඔබතුමන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ රුවන්වැල්ල ප්‍රාදේශ සභාවේ සහෝදර සභාපතිතුමා සමන් කුලසූරිය මැතිතුමා ප්‍රමුඛ දේශපාලන අධිකාරී සියලු දෙනාගෙනුත් අවසරයි. ඒ වගේම අපේ පළාතේ ප්‍රධාන ලේකම්තුමන් වගේම අපේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා නියෝජනය කරන ඒ සියලුම නිලධාරීන් ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඒ වගේම පළාත් මේ වැඩසටහනට නායකත්වයේ දෙන පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් ප්‍රමුඛ අධ්‍යාපන ශේෂ්ත්‍රී අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලා තුමියන්ලා ඇතුළු සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්තුමා රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම සියලුම විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ආචාර්ය මණ්ඩලවල මහත්ම මහත්මීන් ක්‍රීඩා ගුරු උපදේශකතුමන්ලා තුමියන්ලා වගේම අධ්‍යාපන ශේත්‍රයේ මේ කටයුත්තට ආරාධිත අමුත්තන් සුබපතන්නන් වගේම සහයෝගය දක්වමින් එකතු වෙලා ඉන්න සියලු දෙනාගේ වගේම අපේ වටිනාම සම්පත වන ආදරණීය දුවේ පුතේ ඔබෙනුත් ඒ වගේම හිතවත් දෙමාපියන් සියලු දෙනාගේම අවසරයි. ඇත්තරම ගරු ආණ්ඩුකාරතුමනි මට පෞද්ගලිකව සතුටක් දැනෙනවා සබරගමු පළාත් ක්‍රීඩා උත්සවය 2022 වර්ෂයේ පැවැත්වෙත් රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණේ. අද සබරගමු පළාත් ප්‍රාථමික ක්‍රීඩා උත්සවය පවත්වන්නේ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණේ. පෞද්ගලිකවම අපිට සතුටක් දැනෙනවා මේ වැඩසටහන දැකලා. ඇත්තරම අද අපි පාසල් යන කාලේ ප්‍රාථමික ක්‍රීඩා කියන කාරණාව මං හිතන්නේ විශේෂගත කරුණක් හැටියට අපි දැක්කේ නැහැ. ඉන් එහාට තමයි ක්‍රීඩාව කියන කාරණාව තිබුණේ. හැබැයි අද ප්‍රාථමික දරුවා පෞරුෂවත් නිරෝගිමත් වගේම විනයගරුක දරුවෙක් කරන්න ඒ දරුවගේ ක්‍රීඩා කෞශල්‍ය නගා සිටවන්න සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒ වගේම පළාත් දෙපාර්තමේන්තුව සුවිශේෂී කැපකිරීමක් කරලා රටේම අභිමානවත් ක්‍රීඩා කෞශල්‍යයන් දක්වන පළාත බවට පත්කරන්න විශාල කැපකිරීමක් කරලා තියෙනවා. ඒ නිසා ප්‍රාථමික විෂය අධ්‍යක්ෂකතුමා හොඳ නායකත්වයක් දෙනවා අපි දැක්ක මේ වැඩසටහන් තුල. ඒ නිසා මම
මේ මොහොතේ සුබපතන වගේම ආදරණීය දුවේ පුතේ ඔබට ප්‍රාථමික අධ්‍යාපනයේ ද්විතීක ඒ වගේම තෘතීක අධ්‍යාපනයේ තුලින් මේ ජීවිතයේ ජයගත් යහපත් ගුණගරුක දරුවෙක් හැටියට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ගරු ආණ්ඩුකාරතුමනි ඔබතුමන් ප්‍රමුඛ සබරගමුව පළාත් සභාවට මේ කටයුත්ත අද දවසේ මේ දින ගණනාවක් මේ ක්‍රීඩාංගණය තුල පවත්වලා දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය විනය ඒ වගේම ශික්ෂණය වගේ මේ දරුවන්ගේ අනාගතයේ ගොඩනගන්න දක්වන දායකත්වයේ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම මගේ සුභාශිංසනයක ගමන් සියලු දෙනාටම සුභ අනාගතයක් තෙරුවන් සරණ පතමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි. ස්තුතියි සුදත් මංජුල මැතිතුමනි පසුගිය දින කීපය පුරාම අපට දැක් වූ විශේෂ සහයෝගය පිළිබඳව. ඒ වගේම රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඉතාම ගෞරවයෙන් සාදරයෙන් මේ අවස්ථාවේදී අපි පිළිගනිමින් අපි මීළඟට සූදානම් වන්නේ මෙම සියලු කාර්යයන්හි අපිට නායකත්වය ලබා දෙමින් මඟ පෙන්වීම ලබා දෙමින් සබර්ගමු පළාතේ අධ්‍යාපන සංවර්ධනය සඳහා සුවිශාල කැපකිරීමක් සිදු කරමින් අපට නායකත්වය ලබා දෙන සබර්ගමු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ට ටිකිරි කොබ්බෑ කඩුව මැතිතුමන්ට ඉතාම ගෞරවයෙන් යුක්තව ආරාධනය කර සිටිනවා උත්සව සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා. සියලු දෙනාටම ආයිබෝවන්. මේ අවස්ථාවට වැඩම කළ වදාළ සබරගමු පළාත් ආගමික විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක අපේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අවසර ඒ වගේම පිරිවන් අධ්‍යක්ෂක අපේ පඤ්ඤාවාස ස්වාමීන් වහන්සේගේමුත් අවසර මේ අවස්ථාවට සහභාගී වී සිටින කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම රුවන්වැල්ලට නායකත්වය ලබා දෙන අපේ සුදත් මංජුල මැතිතුමනි ඒ වගේම රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමනි අනිකුත් සියලුම මහජන නියෝජිතයන්ගෙන් අවසර සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මැතිතුමා ඒ වගේම රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්තුමා රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම සබරගමු පළාත් සියලුම කලාප අධ්‍යක්ෂකතුමියන්ලා තුමන්ලා ක්‍රීඩා භාර අධ්‍යක්ෂකතුමා ඒ වගේම මේ සියලු කටයුතු සඳහා නායකත්වය ලබා දෙන අපේ ප්‍රාථමික අංශය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක කෝර්ලගේ මහතා ඇතුළු පළාත් ප්‍රාථමික අංශයේ භාර සියලුම අධ්‍යක්ෂතුමන්ලා තුමියන්ලාගේ අවසර මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ක්‍රීඩා භාර ගුරුතුමන්ලා තුමියන්ලා ඇතුළු අධ්‍යාපන ශාස්ත්‍රයේ සියලුම නිලධාරීන් සියලු දෙනාගේම අවසර ඒ වගේම විශේෂයෙන්ම අද තමන්ගේ දරුවන් සමග තමන්ගේ දරුවන්ගේ දක්ෂතාවය නැරඹීම සඳහා සහභාගී වන අපේ හිතවත් දෙමව්පියනි ආදරණීය දුව දරුවනි මුලින්ම අද මේ ප්‍රාථමික ක්‍රීඩා උත්සවය සඳහා ආරාධනා ලැබෙනකොට එය ඉතාමත්ම සතුටින් මම බාරගත්තේ අපේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ දක්ෂතාවයන් පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටින නිසායි 20-21 ප්‍රාථමික අංශ ප්‍රතිඵල ලැබෙනකොට මේ දරුවන්ට වගේම දෙමව්පියන්ට වගේම මටත් ඉතාමත්ම විශාල සතුටක් ලැබුණා මොකද පහ ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලංකාවේම ප්‍රථම ස්ථානය ලැබුණේ සබරගමු පළාතේ ප්‍රාථමික දරුවන්ට කියන එක අපිට එදා සතුටින් පිළිගන්න පුළුවන් වුණා. සමා විශ්වාස කරනවා මේ පළවෙනි ස්ථානය තව දවස් 3කින් තිබෙන
දහට වෙන්දා තිබෙන පහේ ශිෂ්‍යත්ව විභාගයේ අපේ පළාතේ පළවෙනි ස්ථානය ආරක්ෂා කරගෙන මේ දරුවන් අපේ පළාතට ගෞරවයක් ආඩම්බරයක් ලබා දීමට කටයුතු කරාවි කියලා. ඒ වගේම තමයි අද පළාතක් හැටියට අපි සතුටු වෙනවා. අද උදේ අපේ පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව රන් කුසලානය දිනාගත්තා. පළදායිතාව තරඟයෙන් 20/20 පැවතු පළදායිතාව තරඟයෙන් සබරගමු පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළවෙනි ස්ථානය නැත්නම් රන් සම්මානය දිනා ගැනීමට අද උදේ අවස්ථාවක් ලැබීම පිළිබඳවත් අද මේ උත්සවයේදීම අපේ සතුට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ ජයග්‍රහණය පිළිබඳව කතා කරනකොට අද මේ ප්‍රාථමික අංශයේ දරුවන් ක්‍රීඩාවට යොමු වෙලා තමන්ගේ දක්ෂතාවයන් එළිදක්වනවා වගේම මේ දරුවන් මේ ක්‍රීඩා කුසලතාවය ඉදිරියටත් ගෙන යාම සඳහා කටයුතු කරාවි කියලා අපි සියලු දෙනා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ රැස්වෙලා ඉන්න දෙමව්පියන් දරුවන්ව දිරිගන්වලා දරුවන්ව උනන්දු කරවලා ක්‍රීඩාවත් සමග අධ්‍යාපනය කර ගැනීම සඳහා කටයුතු සිදු කිරීම තමයි වැඩිහිටි අපි සියලු දෙනාගේම වගකීම කියන එක මට පෙන්වා දෙන්න වෙනවා. අංග සම්පූර්ණ දරුවෙක් අපිට අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කරන්න පුළුවන් වෙන්නේ පොතපතට පමණක් සීමා වුණු අධ්‍යාපනයක් ලබා දීමෙන් නොවේ කියන එක අද අපිට ආදර්ශයකින් ආදර්ශවලින් පෙන්වුම් කරනවා. ක්‍රීඩාවත් සමග අධ්‍යාපනය පොතපත හැසිරවීම තුළින් දරුවන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙනවයි කියන එක අපි සඳහන් කළ යුතුයි. දක්ෂ දරුවන් බිහි කරනවා වගේම ඒ දක්ෂ දරුවන් තුළ ශක්තිමත් පෞරුෂත්වයක් බිහි කිරීම මේ අධ්‍යාපනය තුළින් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. එනිසා දරුවනේ අද ඔබලා දැක්වූ දක්ෂතාවයන් අනුව ජය පරාජය කෙසේ වෙතත් සමහර දරුවන්ට පළවෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණා, සමහර දරුවන්ට දෙවෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණා, සමහර දරුවන්ට තුන්වෙනි ස්ථානය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ දරුවන් සියලු දෙනාම මේ තරඟයට යොමු වෙලා තරඟ කිරීම තුළින් අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙනවා. එනිසාමා මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා, සුබ පතනවා. පොතපතත් සමග මේ ක්‍රීඩාවත් ඉදිරියට ගෙන යාම තුළින් ඔබලා මේ රටේ සම්පත් හැටියට, රටට වටිනා සම්පත් හැටියට පාසල් ජීවිතයෙන් එළිය පැසීම සඳහා සූදානම් වෙනවයි කියන එක අපි හොඳ ආකාරව දන්නවා. නිසා අද මේ තරඟ කර සියලුම දරුවන්ට අපේ ආශිර්වාදයයි සුබ පැතුම් සමග සුබ අනාගතයක් සඳහා ගමන් කිරීම සඳහා ඔබ සියලු දෙනාටම දක්ෂතාවය හැකියාව ඇති වේවා. ඒ වගේම තව දින කීපයකින් තව දින 16කින් උදාවන නව වසර 20/23 වසරේදී අභියෝග මැදියේ වුණත් තමන්ගේ අධ්‍යාපනය අංග සම්පූර්ණ අධ්‍යාපනය පොතපත සමග ක්‍රීඩාව කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ගරු ආණ්ඩුකාරතුමනි. අපි සියලු දෙනා අර්ථවත් ආමන්ත්‍රණය කිරීම පිළිබඳව මීළඟට අපි සූදානම් වන්නේ සහතික පත්‍ර ප්‍රදානය සහ පදක්කම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහායි. මේ සඳහා මා ඉතාම ගෞරවයෙන් යුක්තව ආරාධනය කරනවා සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරතුමනි ඔබතුමන්ට, ප්‍රධාන ලේකම්තුමනි ඔබතුමන්ට, ඒ වගේම කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මැතිතුමන්ට, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්තුමන්ට, රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපතිතුමන්ට, ඒ වගේම අපේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලා තුමියන්ලට වගේම කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලට මෙම අවස්ථාව සදා සම්බන්ධ වීමට. ප්‍රථමයෙන්ම මෙම උත්සවය විචිත්‍රවත් කිරීම සඳහා
තූර්යවාදන කණ්ඩායමත් ඒ වගේම සරඹ සංදර්ශනයත් ඉදිරිපත් කළ වැන්දල රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය කණ්ඩායමටත් රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලය කණ්ඩායමේ සියලුම දරුවන් වෙනුවෙන් සංකේතාත්මකව එම සහතික පත්‍ර බාර ගැනීම සඳහා එම පාසල් දෙකේ විදුහල්පතිතුමන්ලා දෙදෙනාටත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයටත් දරුවන් කීප දෙනෙක් නියෝජනය කරමින් අපි ආරාධනය කරනවා මෙහි පළමු අදියරට සහභාගී වීම සඳහා. සහතිකය ලබා ගැනීම සඳහා වේදිකාවේ මේ මයික්‍රෝෆෝනය පිහිටි නිවේදන පිහිටිකාව පැත්තෙන් ඇතුල් වෙලා වම් පැත්තෙන් බැහැල යන්නට පුළුවන්. ඒ ආකාරයට සියලු දෙනා සහභාගී වෙන්න. ඔබ දැක්කා ඉතාමත්ම විචිත්‍රවත් ඉදිරිපත් කිරීමක් මේ පාසල් දෙකේ 3 හා 4 ශ්‍රේණිවල දරුවෝ ඉදිරිපත් කරා. මේ සඳහා විදුහල්පතිතුමන්ලා දෙදෙනා වගේම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දෙමාපියෝ පහුගිය දින කීපය පුරා විශාල කැපකිරීමක් කළා. ඔවුන් සතුටින් කාලය ගත කරේ මේ කාර්ය සඳහා. එසේනම් මේ ආරාධනය එම සහතික පත්‍ර පිරිනැමීම සඳහා ගරු ආණ්ඩුකාරතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් සියලු දෙනා මතින්. ඔබ සියලු දෙනාම හොඳ අත්පොල සන්නාදයක් දෙන්න. මේ තූර්යවාදන කණ්ඩායම් දෙකටත් සරඹ සංදර්ශන ඉදිරිපත් කර කණ්ඩායමටත් අපි සියලුම දරුවන් වෙනුවෙන් පළාත් ඇගයීම් සහතික පත්‍රය ගරු ආණ්ඩුකාරතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් සියලු දෙනා අතින්ම ප්‍රදානය කරපු ඒ සුවිශේෂී අවස්ථාව. හොඳ අත්පොල සන්නාදයක් දෙන්න. හොඳ අත්පොල සන්නාදයක් දෙන්න විදුහල් දෙකේ කණ්ඩායම් දෙක වෙනුවෙන්. එසේනම් අපි සූදානම් වන්නේ මීළඟ අදියර සඳහා 2022 සබරගමු පළාත් ප්‍රාථමික ක්‍රීඩා තරගාවලියේ මිශ්‍ර කාණ්ඩයේ ජය සංකේත සහ සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාවටයි සූදානම් වන්නේ. මේ දරුවන් ඔබ දකින්න ඇති ඔවුන්ගේ විචිත්‍රවත් ඉදිරිපත් කිරීම් වලින් තමන්ගේ කණ්ඩායම මහන්සි වෙලා මේ අපේ රටේ අනාගතය බාරගන්නින්න පුංචි දරු පරපුර ඔවුන්ගේ දස්කම් අද රුවන්වැල්ල නගරයේ අපි සියලු දෙනාටම දැක බලා ගැනීමට ඉදිරිපත් කරා. එසේනම් හොඳ අත්පොල සන්නාදයක් දීලා අපි ඒ දරුවන්ට මේ අවස්ථාව ලබා දෙමු. එසේනම් අපි සූදානම් මිශ්‍ර ධාවනයේ සහතික පත්‍ර ප්‍රදානය සඳහා යොමු වීම සඳහා අපි ආරාධනය කරනවා සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලටත් මේ අවස්ථාව සමග සම්බන්ධ වීම සඳහා. මිශ්‍ර ධාවනයේ 4 ශ්‍රේණිය අද දින කණ්ඩායම් 21ක් මිශ්‍ර ධාවනයේ සඳහා තරඟ වදිමින් 21 වෙනි ස්ථානය දිනාගන්නේ ලකුණු 37ක් ලබා ගනිමින් මහවණැල්ල අධ්‍යාපන කලාපයේ මීදුම සුමංගල කනිෂ්ඨ විද්‍යාලය. අපිට දැන් චුට්ටක් ඉදිරිපසින් ඉඩකඩ ටික සකස් කරලා දෙන්න. ඒ වගේම අපි ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ට ඩයස් පුෂ්පකුමාර මැතිතුමන්ට, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් රවින්ද්‍රා මාලිනී මැතිනියට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා. ලකුණු 39ක් ලබාගෙන 20 වන ස්ථානය දිනාගන්නේ ඇරපොළ ප්‍රාථමික විද්‍යාලය. ඒ වගේම අපි ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම්තුමියට මංචුලා මැතිනියට ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා. ලකුණු 41ක් ලබාගෙන 19 වන ස්ථානය බලංගොඩ අධ්‍යාපන කලාපයේ නෙල්ලිවල විද්‍යාලය. හොඳ අත්පොල සන්නාදයක් ඕන පුතේ මේ ඕගොල්ලන්ගේ පුංචි සහෝදර සහෝදරියන් සියලු දෙනාටම. ලකුණු 46ක් ලබාගෙන 18 වෙනි ස්ථානය මහවණැල්ල අධ්‍යාපන කලාපයේ ගුරුබැවිල කනිෂ්ඨ විද්‍යාලය. අපි හොඳින් සවන් දීලා ඉක්මන් කරලා අපි සහතික පත්‍ර ටික ලබා ගමු. අපි සියලු දෙනාටම ඉතා ඉක්මනින් සහතික පත්‍ර ප්‍රදානය කරලා අවසන් කිරීම සඳහා.
ලකුණු 58ක් ලබා ගනිමින් මිශ්‍ර දහවනේ 16 වන ස්ථානය නිවිතිගල අධ්‍යාපන කලාපයේ රඹුක ප්‍රාථමික විද්‍යාලය ලකුණු 62ක් ලබා ගනිමින් සම ස්ථාන දෙකක් දිනාගන්නේ 15 වෙනි ස්ථානය වතුයාය ශ්‍රී සුමන විද්‍යාලය ලකුණු 62ක් ලබා ගනිමින් මිශ්‍ර සම 15 වෙනි ස්ථානය දිනාගන්නේ හංගමුව විද්‍යාලය ලකුණු 65ක් ලබා ගනිමින් මිශ්‍ර තරඟාවලියේ 13 වෙනි ස්ථානය දිනාගන්නේ රත්නපුර අධ්‍යාපන කලාපයේ බෝපැත්ත මහාවිද්‍යාලය ලකුණු 79ක් ලබා ගනිමින් මෙම තරඟ අංශයේ 12 වෙනි ස්ථානය නිවිතිගල අධ්‍යාපන කලාපයේ හල්දොල විද්‍යාලය විනර මහත්මයා ඇතුළු අපේ කණ්ඩායම දරුවන් පෙළගස්වන්න නිවැරදිව දොළොස් වෙනි ස්ථානයේ හල්දොල විද්‍යාලයේ දහතුන් වෙනි ස්ථානය බෝපැත්ත මහාවිද්‍යාලය බෝපැත්ත මහාවිද්‍යාලයට පසු හල්දොල විද්‍යාලයේ පෙළගැසී සිටින්න ලකුණු 81ක් ලබාගෙන 11 වෙනි ස්ථානය ඕමාර විද්‍යාලය මහා ඕමාර විද්‍යාලය හල්දොල විද්‍යාලයට පසු මහා ඕමාර විද්‍යාලය පෙළගැසී සිටින සාතික පත්‍ර ලබා ගැනීම සඳහා මහා ඕමාර විද්‍යාලය කණ්ඩායම සිටිනවාද ඉක්මනින් එන්න පුතේ ටිකක් ඉක්මන් කරලා එන්න අපේ ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා පෙරමුණ ගන්න මේ කාර්යයේදී කාලය ඉතිරි කරන්න මහා ඕමාර විද්‍යාලයේ කණ්ඩායම ලකුණු 85ක් ලබා ගනිමින් 10 වෙනි ස්ථානය ඇමිලි පිටිය අධ්‍යාපන කලාපයේ තිඹල් කැටිය විද්‍යාලය 9 වෙනි ස්ථානය තිඹල් කැටියට පසු ඇමිලි පිටිය අධ්‍යාපන කලාපයේ ලකුණු 87ක් ලබා ගනිමින් විජේරිය ප්‍රාථමික විද්‍යාලය 8 වෙනි ස්ථානය ලකුණු 92ක් ලබා ගනිමින් කෑගල්ල අධ්‍යාපන කලාපයේ ගොඩවෙල ප්‍රඥානන්ද මහාවිද්‍යාලය විජේරිය ප්‍රාථමික විද්‍යාලයට පසු ගොඩවෙල ප්‍රඥානන්ද විද්‍යාලය ලකුණු 99ක් ලබා ගනිමින් 7 වෙනි ස්ථානය හිඟුරල කන්ද මහාවිද්‍යාලය දෙහිඔවිට අධ්‍යාපන කලාපයේ ලකුණු 100ක් ලබා ගනිමින් 6 වෙනි ස්ථානය ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ කළුගල හේමගිරි විද්‍යාලය 5 වෙනි ස්ථානය අංක 405 දෙහිඔවිට අධ්‍යාපන කලාපයේ ලකුණු 107ක් ලබා ගනිමින් සම ස්ථාන දෙකක් 15 මාණියංගම ප්‍රාථමික විද්‍යාලය සම 5 වෙනි ස්ථානය දිනාගන්නේ ලකුණු 107ක් ලබා ගනිමින් විද්‍යාවර්ධන ප්‍රාථමික විද්‍යාලය 15 මාණියංගම ප්‍රාථමික විද්‍යාලයට පසු විද්‍යාවර්ධන ප්‍රාථමික විද්‍යාලය දැන් අපි සූදානම් වන්නේ එම තරඟ කාණ්ඩේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන මීළඟට පිරිනැමීම සඳහායි.
අපි පුළුවන් තරම් කාල වේලාව ඉතුරු කරමු ඒ නිසා හැමගේම සහයෝගය දෙන්න මේ කාර්ය කඩිනමින් අවසන් කිරීම සඳහා අපේ දෙමාපියන් සියලු දෙනා දරුවන්ට කුඩයකින් ආරක්ෂාව දෙන්න එක දරුවෙක් හෝ දෙදෙනෙක්ම දෙන්න ඔබේ තියෙන කුඩයට අවස්ථාවක් දෙන්න මිස්ටර් ධාවන තරඟාවලියේ තෙවන ස්ථානය ප්‍රකාශ කරන්නයි අපි සූදානම් වන්නේ තෙවන ස්ථානය 1 2 3 දැන් අපි කියන්න හදන්නේ තුන්වෙනි ස්ථානය ලකුණු 112ක් ලබා ගනිමින් කෑගල්ල අධ්‍යාපන කලාපයේ අම්පේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මිස්ටර් කාණ්ඩේ තුන්වෙනි ස්ථානය දිනා ගන්නවා අංක 404 පුතේ අපේ ටීචර් කෙනෙක් ඉස්සරහෙන් එන්න දරුවොත් එක්ක අපේ ටීචර් කෙනෙක් හැම වෙලාවෙම කණ්ඩායමේ ඉදිරියෙන් එන්න තුන්වෙනි ස්ථානයේ ලකුණු 112යි අම්පේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ඒ අතර අපි මතක් කරන්නේ සහතික පත්‍රය පරිස්සම් කරන්න තෙමන්න එපා. ඒ නිසා ඒකට ආරක්ෂාව දෙන්න ටීචර් සහතික ටික අතර ගන්න කියලායි මගේ ඉල්ලීම. එසේනම් අපි යන්නේ දැන් තුන්වෙනි ස්ථානයේ දිනාගත් කණ්ඩායම වෙනුවෙන් පදක්කම් සහ සහතික පිරිනැමීම. අම්පේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ කණ්ඩායම හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න. මිශ්‍ර 4 ශ්‍රේණිය තුන්වෙනි ස්ථානය පදක්කම් සමග සහතික පත්‍ර පිරිනැමීමේ අවස්ථාවටයි අපි දැන් සම්බන්ධ වෙන්නේ. එසේනම් අපි දෙවන ස්ථානය තව පාසල් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ මා වෙලයි නක්කා විටයි එහෙනම් මිශ්‍ර අංශයේ දෙවන ස්ථානය දෙහිඔ විට අධ්‍යාපන කලාපේ නක්කා විට මහාවිද්‍යාලය අංක 412 කණ්ඩායම දිනා ගන්නවා ප්‍රථම ස්ථානය මිශ්‍ර කණ්ඩායම් අතර ප්‍රථම ස්ථානයේ 4 ශ්‍රේණිය බලංගොඩ අධ්‍යාපන කලාපයට බලංගොඩ අධ්‍යාපන කලාපයේ මාවෙල විද්‍යාලය ලකුණු 118ක් ලබා ගනිමින් සබරගමු පළාත් ප්‍රාථමික ක්‍රීඩා තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. ඒ ආචාර්ය මණ්ඩල පුහුණු කරපු ගුරුවරු විශාල කැපකිරීමක් කළා. පාසල් මට්ටමේ සිට මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා එලිසයි දරුවන්ගේ සහතික පත්‍ර සහ පදක්කම් පැළඳවීමේ අවස්ථාවටයි මේ කණ්ඩායම් 21ටම අපි දුන්නා හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න මිශ්‍ර සමස්ත කණ්ඩායම් 21 පාසල් 1004ක් අතරින් සබරවරුන් පළාත දක්වා පැමිණ ඔවුන් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් රන් රිදීසා ලෝකඩ පදක්කම් ලබාගත් පාසල් තුනට අපි උණුසුම් සුබ පැතුම් එක් කරනවා. මීළඟට අපේ සූදානම බාලිකා තරඟාවලියේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහායි. එම අවස්ථාවට මම සියලුම කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලට ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා. මෙම අවස්ථාවට ගරු ආණ්ඩුකාරතුමන් සමග සම්බන්ධ වීමට කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාලා තුමියල සියලු දෙනාට ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා. අපි මේ අවස්ථාවට මීළඟ අවස්ථාව ගරු ආණ්ඩුකාරතුමන් සමග එක්වීමට ඒ වගේම අපි ආරාධනය කරනවා රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපතිතුමනි ඔබතුමන්ටත් ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට ප්‍රාදේශ සභා සභාපතිතුමන් ඇතුළු සියලුම දෙනා. ඒ වගේම මේ ආරාධනය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා විෂය භාර අධ්‍යක්ෂකතුමන්ට උපසාර අලහකෝන් මැතිතුමන්ට
එවැගේම සෞන්දර්ය නිර්මාණ සඳහා අපිට දායකත්වයේ ලැබුණු සෞන්දර්ය අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ධම්මිකා මැතිණියට ඉතාම ගෞරවයෙන් යුක්තව ආරාධනය කරනවා ආණ්ඩුකාරතුමන් සමග මේ සාතික පත්‍ර ප්‍රදානයට එවැගේම රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ටත් ඉතාම ගෞරවයෙන් වේදිකාවට ආරාධනය කර සිටිනවා අපේ සූදානම බාලිකා තරගාවලියේ සාතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා ලකුණු 40ක් ලබා ගනිමින් 21 වෙනි ස්ථානය බලංගොඩ අධ්‍යාපන කලාපයේ සාරිපුත්‍ර විද්‍යාලය බලංගොඩ අධ්‍යාපන කලාපයේ සාරිපුත්‍ර විද්‍යාලය බාලිකාංශයේ 21 වෙනි ස්ථානය දිනාගෙන තිබෙනවා ලකුණු 56ක් ලබා ගනිමින් සම 19 වෙනි ස්ථානය බලංගොඩ අධ්‍යාපන කලාපයේ රත්මලවින්න මහාවිද්‍යාලය අපි ටිකක් ටීචර්ලා ටිකක් අපිට ඉක්මන් කරලා දෙන්න සාරිපුත්‍ර මහාවිද්‍යාලයේ 21 වෙනි ස්ථානය අංක 608 කණ්ඩායම ඊට පසුව රත්මලවින්න මහාවිද්‍යාලීය කණ්ඩායම 19 වෙනි සම ස්ථානය 19 වෙනි සම ස්ථානයේ ලකුණු 56ක්ම ලබා ගනිමින් රත්පුර ජේසුබිලින්දාගේ කන්‍යාරාම කණ්ඩායම ඉක්මනින් පැමිණෙන එම කණ්ඩායම රත්පුර ජේසුබිලින්දාගේ කන්‍යාරාම කණ්ඩායම අංක 614 ලකුණු 57ක් ලබා ගනිමින් 18 වෙනි ස්ථානය නිමිතිගල අධ්‍යාපන කලාපයේ සුමන ප්‍රාථමික විද්‍යාලීය කණ්ඩායම ජේසුබිලින්දාගේ කන්‍යාරාම කණ්ඩායමට පසු සුමන ප්‍රාථමික විද්‍යාලීය කණ්ඩායම ලකුණු 60ක් ලබා ගනිමින් 17 වෙනි ස්ථානය දෙහිඔවිට අධ්‍යාපන කලාපයේ දෙහිඔවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය දෙහිඔවිට බෞද්ධ විද්‍යාලයට පසු ලකුණු 69ක් ලබාගෙන 16 වෙනි ස්ථානය මාවනැල්ල අධ්‍යාපන කලාපයේ මයුරපාද ජාතික පාසල පසු 610 මයුරපාද මධ්‍ය මහාවිද්‍යාලයේ කණ්ඩායමට පසු ලකුණු 72ක් ලබාගෙන 14 වෙනි ස්ථානය රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලය ලකුණු 72ක් ලබාගෙන 14 වෙනි සම ස්ථානය රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලය සමග කරඳන කනිෂ්ඨ විද්‍යාලය රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයට පසු කරඳන ප්‍රාථමික විද්‍යාලයේ සම 14 වෙනි ස්ථානය ලකුණු 75ක් ලබා ගනිමින් 13 වෙනි ස්ථානය ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ලකුණු 75ක් ලබා ගනිමින් 13 වෙනි ස්ථානය අංක 609 කණ්ඩායම ලකුණු 77ක් ලබා ගනිමින් 11 වෙනි ස්ථානය රත්නපුර අධ්‍යාපන කලාපයේ ශ්‍රී දේවරක්කිත ප්‍රාථමික විද්‍යාලය කිරියැල්ල ලකුණු 77ක් ලබා ගනිමින් වේගවත් කරමු කියලා මගේ ඉල්ලීම
දැතිගම ප්‍රාථමික විද්‍යාලයට පසු ලකුණු 93ක් ලබා දැතිගම ප්‍රාථමික විද්‍යාලයට පසු ලකුණු 93ක් ලබා දැතිගම ප්‍රාථමික විද්‍යාලයට පසු ලකුණු 93ක් ලබා දැතිගම ප්‍රාථමික විද්‍යාලයට පසු පස්වන ස්ථානය ලකුණු 94ක් ලබා ගනිමින් නීති කල අධ්‍යාපන කලාපයේ කලවාන ගාමිණී ප්‍රාථමික විද්‍යාලය ලකුණු 100ක් ලබා ගනිමින් සිව්වන ස්ථානය සෑගල්ල අධ්‍යාපන කලාපයේ අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය සෑගල්ල අධ්‍යාපන කලාපයේ අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය අපේ සියලුම කණ්ඩායම ඉක්මනින් උදව් කරමු අපේ විෂය භාර නිලධාරීන් ගුරුපදේශක මණ්ඩලය විශාල කැපකිරීමක් කරන අපේ සියලු දෙනාගේ කැපවීම ධෛර්යය අගය කරනවා මේ ක්‍රීඩාවලිය සාර්ථක කර ගැනීම සඳහා අපි ටිකක් ඉක්මන් වුණොත් රැස්යෙන් අපි සියලු දෙනාටම ආශිර්වාද ලැබෙනවා එහෙනම් අපි ඉක්මන් කරමු රැස්යෙන් අපි සියලු දෙනාටම ආශිර්වාද ලැබෙනවා එහෙනම් අපි ඉක්මන් කරමු අපි මෙහි ස්ථාන තුන ප්‍රකාශ කරන්න සූදානම් වන්නේ ලකුණු 101ක් ලබා ගනිමින් ස්ථාන තුන ප්‍රකාශ කරන්න සූදානම් වන්නේ බාලිකාංශයේ තෙවන ස්ථානයේ ඇඹිලි පිටිය අධ්‍යාපන කලාපයේ බෝධිමලුව විද්‍යාලය දිනාගෙන තිබෙනවා තෙවන ස්ථානය පාසල් දෙකයි ඉතුරුලා තියෙන්නේ මොරකැටිය මහවිද්‍යාලයයි කෑගල්ල බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයයි අපි බලමු කවුද දෙවන ස්ථානයේ කියන්නේ ලකුණු 110ක් ලබාගෙන බාලිකාංශයේ දෙවන ස්ථානය කෑගල්ල අධ්‍යාපන කලාපයේ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය බාලිකාංශයේ ප්‍රථම ස්ථානය ඇඹිලි පිටිය අධ්‍යාපන කලාපයේ මොරකැටිය මහවිද්‍යාලය ඇඹිලි කර ගන්නවා අපි සියලු දෙනාම එක ඡායාරූපයක් අරගමු ඒක ෂෙයා කරගමු එනිසා අපි ඉක්මන් කරමු කියලා මම සියලු දෙනාටම යෝජනා කරනවා. කරගමු ඒක ෂෙයා කරගමු. එනිසා අපේ ටීචර්ස්ලා පුළුවන් තරම් ඉක්මන් කරගන්න. දෙවන ස්ථානයේ බෝධිවලු විද්‍යාලය ඇඹිලි පිටිය, දෙවන ස්ථානයේ කෑගල්ල බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, ප්‍රථම ස්ථානයේ ඇඹිලි පිටිය අධ්‍යාපන කලාපයේ මොරකැටිය මහවිද්‍යාලය හිමි කරගෙන තිබෙනවා. ඇඹිලි පිටිය අධ්‍යාපන කලාපයේ මොරකැටිය මහවිද්‍යාලය හිමි කරගෙන තිබෙනවා. ඇඹිලි පිටිය අධ්‍යාපන කලාපයේ මීළඟට අපි සූදානම් වන්නේ බාලක අංශය කරා යොමු වෙන්න අවසාන සහතික පත්‍ර ප්‍රදානය සඳහා. මේ බාලිකාංශයේ 1, 2 සහ 3 හොඳ අත්පොළ සන්නාධියක් දෙන්න ඔබ සියලුම දෙනා මේ පුංචි දරුවන්ට. ඒ ඔවුන්ට ගොඩාක් වටිනවා ඔබ දෙන වේගවත් අත්පොළ සන්නාධිය. කවදා හරි දවසක අපේ රටේ දක්ෂ ක්‍රීඩකයෝ තමයි මේ සම්මාන ලබන්නේ. අපි මේ අවස්ථාවේදී මතක් කරනවා සියලුම කලාප භාර ප්‍රාථමික විෂය භාර නිලධාරීන් ගුරුපදේශක මණ්ඩලය ක්‍රීඩා නිලධාරීන් 7 දෙනා එකතු වන්න මේ අවස්ථාව සමග ඉඩකඩ මදි වුණත් මේ ඔබේ කලාපයට ගෞරවයක් ගෙන දුන් මේ දරුවන් වෙනුවෙන් ඒ සමගම අපේ විශේෂ ආරාධනයක් අපි ආරාධනය කරනවා රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන්ට සහ වැන්දල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන්ට මේ වේදිකාව මත පැමිණෙන්න මේ දරුවන්ට සහතික පත්‍ර පිරිනැමීමේ අවස්ථාව සඳහා ඒ වගේම අපේ ක්‍රීඩා භාර නිලධාරීන්
ඊටාම ගෞරවයෙන් ආරාධනය කරනවා. එවැගේම අපි අවස්ථාවට ආරාධනය කරනවා රත්නපුර කලාපයේ දීර්ඝ කාලයක් ක්‍රීඩා උපදේශක වශයෙන් කටයුතු කළ වේදාන් මහත්මයාටත් මෙම අවසන් සහතික පත්‍ර ප්‍රදානයේ සමග එක්වීමට අපේ ක්‍රීඩා කණ්ඩායම එකතු වෙන්න මේ අවස්ථාව සමග ප්‍රාථමික විෂය අධ්‍යක්ෂකවරු සමග එවැගේම සියලුම ක්‍රීඩා විෂය භාර අධ්‍යක්ෂකවරු සමග අපේ බාලක අංශයට යොමු වෙන්නයි දැන් සූදානම. බාලක අංශයේ ජයග්‍රහණ සඳහා සහතික පත්‍ර පිරිනැමීම ලකුණු 48ක් ලබාගෙන 21 වෙනි ස්ථානය නිවිති කලා අධ්‍යාපන කලාපයේ ධර්ම රාජ්‍ය ප්‍රාථමික විද්‍යාලය බාලක අංශයේ 20 වෙනි ස්ථානය ලකුණු 52ක් ලබාගෙන කෑගල්ල මාවනල්ල අධ්‍යාපන කලාපයේ පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලය රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර ආනන්ද විද්‍යාලය හිමි කරගෙන තිබෙනවා. මීළඟට 18 වෙනි ස්ථානයේ ලකුණු 56ක් ලබා ගැනීමෙන් රත්නපුර ආනන්ද විද්‍යාලය මීළඟ ස්ථානය ලකුණු 59ක් ලබා ගනිමින් නිවිති කල අධ්‍යාපන කලාපයේ එළපාත ප්‍රාථමික විද්‍යාලය ලකුණු 64ක් ලබා ගනිමින් පහළොස් වෙනි ස්ථානය කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය 506 518